ලැබුවා වූ නවවසර සුභම් සුභාලුත් අවුරුද්දක් වේවා. අපේ ගෙදර හැඳිකැවුම් හදපු විදිය මං ඔයාලට කියලා දෙන්නද? මේ මිශ්‍රණයෙන්ම තමයි මං කොණ්ඩ කැවුනොත් හැදුවේ. මෙතන තියෙනවා සුදු සීනි ග්‍රෑම් 400ක්, වතුර මිලිලීටර 400යි. වතුර ටික මම රත් වෙන්න තියෙනවා. ඒ අතරතුරේ කැවුම් වලට අවශ්‍ය කලයක හදාගන්න මම සීනි කැරමල් කරන්න යන්නේ. සීනි මේසෙන්දි 6ක් දාලා සීනි ටික කවර් වෙන්න වතුර මේසෙන් 3ක් දාගත්තා. දැන් අඩු ගින්දරේ ලස්සන පාටක් එනකන් මෙන්න මේ ආකාරයට පෙනෙනකම්ම සීනි ටික කැරමල් කරගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට කලයක ආවට පස්සේ උණු වතුර ටික හිමින් දාන්න. ඊට පස්සේ විනාඩි කීපයක් පැන ටික දිය උනම් පස්සේ ඉතුරු සීනි ටිකක් දාලා හොඳට මේ වගේ දිය කර ගන්නවා. දැන් ඊට පස්සේ මෙන්න මේ වගේ නටනවානේ, මේ වගේ නටන්න මිනිත්තු දෙකක් ඉඩ දෙන්න. ඊට පස්සේ ලිපෙනි වෙලා හොඳටම නිවෙනකන් තියන්න. උණු වෙන්නම් පැණි පාවිච්චි කරන්න එපා. පැණියක නිවෙන අතරතුරේ තෙතහල් පිටි වගේම පාන් පිටිත් හලා ගන්නයි යන්නේ. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 200යි තෙතහල් පිටි ග්‍රෑම් 200යි. දැන් අපි මිශ්‍රණය හදමු. පැණි ටික හොඳටම නිවිලා තියෙන්නේ. මුලින්ම පැණි වලින් මිලිලීටර 400ක් අයින් කරලා ඉතුරු ටික පැත්තකින් තියාගන්න. මිශ්‍රණය හදන අතරතුරේ අපිට අවශ්‍ය වෙනවා පැණි මිලිලීටර 400ට මාදුරු 3/1යි, සූදුරු 3/1යි, ලුණු 3/2 භාගය එකතු කරලා මේ වගේ ලුණු ටික දිය වෙනකන් කලවම් කර ගන්නවා. ඊට පස්සේ මිශ්‍රණය හැදීමට සුසු භාජනයකට පැණි ටික ඔක්කොම දාගන්නවා. පැණි ටික දාගත්තට පස්සේ මම මුලින්ම පාන් පිටි ටික එකතු කරගන්නම්. මේ පාන් පිටි 3 පාරක් හලාගෙන තියෙන්නේ. ඊට පස්සේ හාල් පිටි 4 පාරක්ම හලාගත්තා. දැන් මෙන්න මේ වගේ කැට නැති වෙනකන් හොඳට කවලම් කරගන්න. මෙන්න මේ විදිහට අතනොත් කවලම් කරගන්න පුළුවන්. ඔයාට දැන් ලැබෙන මිශ්‍රණය ටිකක් ඝනකම අතට බර දැනෙන මිශ්‍රණයක්. පියනින් වහලා පැය එකහමාරක් රෙස්ට් කරන්න. පැය එකහමාරකට පස්සේ මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් හැඳිකැවුම් මෙන්ම කොණ්ඩකැවුම් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ ටිකක් පෑන්කේක් ආකාරයේ දියාරු මිශ්‍රණයක්. මම මේ දියාරු මිශ්‍රණය හදන්න අපි ඉතුරු කරගත්ත පැණි උපයෝගී කරගෙන පෑන්කේක් මිශ්‍රණය හදාගන්න. ටික ටික පැණි එකතු කරගන්න, එකපාරට ගොඩක් එකතු කරගන්න එපා. හොඳට ගලා යන ආකාරයට පෑන්කේක් මිශ්‍රණයකට ඔයා මිශ්‍රණය ගන්න ඕනේ. මිස් බේකර් කිචන් YouTube channel එකෙන් ඉදිරිපත් කරන මගේ මේ අවුරුදු කෑම වලට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්න ඕනේ. අපි දැන් මුලින්ම හදමුකෝ හැඳි කැවුම්. මෙන්න මේ වගේ හැඳි දෙකක් ගන්න. එක හැඳකින් වක් කරනවා, අනිත් හැඳෙන් තෙලට වක් කරනවා. තෙල් ටික අඩු ගින්දරේ තමයි රත් කරගන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණාන් පස්සේ හැඳ තෙලට ගොඩාක් ලං කරලා හිමින් සීරුවේ මිශ්‍රණය මේ වගේ දාන්න. එතකොට වාට පේනවා ආපේ වගේ තාච්චිය ඇතුළෙම මේ මිශ්‍රණය පැතිරෙනවා. මිශ්‍රණය පැහෙන්න තිබ්බ නිසා ටික වේලාවක් යනකොට මෙන්න මේ වගේ උඩට මතු වෙනවා. මේ හැඳි කැවුමේ යට පැත්ත ගෝල්ඩන් කලර් එකක් එනකන් උහුම්මම තියන්න. ගෝල්ඩන් කලර් එක ආවම හිමින් සීරුවේ අනිත් පැත්තට හරවන්න. දැක්ක නේද? හොඳට පිම්බිලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තත් ගෝල්ඩන් කලර් එකක් ආවම හැඳි කැවුම් බා ගන්න. මෙන්න මේ ආකාරයට තමයි මම මේ හැඳි කැවුම් ටික හදාගත්තේ. මෙතන හැඳි කැවුම් තියෙනවා 18ක්. ඔය ඇවිල්ලා මගේ මිශ්‍රණේ භාගයක කොටසක හැඳි කැවුම්. දැන් මම ඔයාලට කියන්නේ කොණ්ඩ කැවුනුත් හදන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම මම කොණ්ඩ කැවුම් හදාගත්තේ. රුපියල් 120 තමයි මට මේ මෝල්ඩ් එක හම්බුනේ. මෝල්ඩ් එක වැහෙනකන් හොඳට තෙල් දාගන්න. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ
කලින් වගේම මෙන්න මේවයි කිට්ටු කරලා මිශ්‍රණය දාන්න. මෝල්ඩ් එක උඩ මට්ටම් වෙනකම්ම දාන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි හැන්දක් ආධාරයෙන් මෙන්න මේ වගේ වටේට මෝල්ඩ් එක තුලට මෙන්න මේ වගේ තෙල් ටික අපි ඇතුළට දාගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? අර මැද ඉඳන් එන අමු පිටි ටික තෙල් නිසා ආයෙත් හොඳට බැදිලා ඇතුළෙම හිර වෙනවා. එතකොට අර අපි දකින කැවුම් වල තියෙනවනේ යටපැත්තේ නිකන් රවුම් වගේ වෙලා, අන්න ඒක හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඇත්තටම හරිම ලේසි මෙන්න මේ මෝල්ඩ් එක නිසා හැඳි කැවුම් නැතුව දක්ෂ විදිහට කොණ්ඩ කැවුනොත් හදාගන්න පුළුවන්. මේ ආකාරයට විනාඩි කීපයක් හැබැයි කරන්න ඕනේ. නමුත් කැවුමක් අපි කඩින් ගන්න ගියා නම් කොච්චර ගණන්ද? ඔයා මගේ මේ රෙසිපියටම කැවුම් හදලා බලන්නකෝ, පුදුම රසක් තියෙන්නේ. කැවුම් හදන්න දන්නේ නැති කෙනෙක්ට වුණත් මේ රෙසිපියෙන් හොඳ කැවුම් ශූරියක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ තෙල් දානකොට යටපැත්ත තද තුඹුරු පාටක් එන්න ගන්නවා. එතකොට තමයි අපි මෝල්ඩ් එක පෙරලලා හිමින් සීරුවේ කැවුම එළියට ගන්නෙ. මේ වීඩියෝ එකේදී මම කැවුම සම්පූර්ණයෙන්ම එන විදිය තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. එක තැනක්වත් මම ස්කිප් කළේ නැහැ. පේනවා නේද? මෙන්න මේ වගේ ලස්සන තද්දුමුරු පාටක් එන්න ඕනේ. ආවන් පස්සේ මෙන්න මේ වගේ පෙරලලා හිමින් සීරුවේ කැවුම එළියට ගන්න. ඔන්න ආව කැවුම. දැක්කා නේද? කිසිම අමාරුවක් නැතුව කොණ්ඩෙත් එක්කම ලස්සන කැවුමක් අපිට හම්බුණා. මේ කැවුම දවසක් පරණ කරලා කන්නකෝ, පුදුම රසක් තියෙන්නේ. මිශ්‍රණයෙන් භාගයක කොටසක මම කැවුම් හදපු නිසා මට කැවුනුත් හදාගන්න පුළුවන් වුණා 16ක්. ඔයා කඩෙන් ගත්තා නම් කීයක් යනවද කියලා බලන්න. නමුත් අපිට ගියේ පාන් පිටි ග්‍රෑම් 200යි, හාල් පිටි ග්‍රෑම් 200යි, සුදු සීනි ග්‍රෑම් 400යි. තව එකක් බලමුකෝ. ගින්දර අඩු මට්ටමේ තියාගන්න. එතකොට අපිට හරිම පහසුවෙන් හරිම ලේසියෙන් කැවුම හදාගන්න පුළුවන්. අපේ ගෙදර කට්ටිය නම් හරිම රසයි කියලා තමයි මේ කැවුම කෑවේ. ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තිබ්බා, අනේ අක්කේ ඕක කොහොම රෙකෝඩ් කරලා දාන්න, ඔයා හදන විදිහට අපිටත් කැවුම් හදන්න ආස හිතෙනවා කියලා. ඒක නිසාම තමයි මම රෙකෝඩ් කරලා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගේන්න හිතුවේ. මම කියන විදියටම කරන්න. එතකොට ඔයාට රෙසිපි කිසි දෙයක් වරදින්නේ නැහැ. ඔන්න මගේ දෙවෙනි කැවුම. දැන් කැවිලි මේසයට බිස්කට් තියන්න නැතුව දකුණු පළාතේ ගොඩක් ප්‍රසිද්ධ අපි බිස්කට් එකක් හදමු. දකුණු පළාතේ තේ බොන්න තමයි මේ මුකුළු පාවිච්චි කරන්නේ. මුකුළු නම යොදලා ගොඩක් පරණ සින්දුත් අහලා තියෙනවද ඔයා? එහෙනම් අදමුකු මුකුළු. මෙතන තියෙනවා ගාගත්ත පොල් ග්‍රෑම් 200ක්. හොඳට ලපටි පොල් තියෙනවා නම් හොඳයි. මොකද මේ මුකුළු හදන්න අපි වතුර යොදාගන්නේ පොල්වල තියෙන කිරිගතියම තමයි යොදාගන්නේ. පොල් ටික දාගත්තට පස්සේ හොඳට කිරි එනකම් මිරික ගන්න. ඊට පස්සේ දාගන්නවා පාන් පිටි. පොල්වල කිරිත් එක හොඳට මික්ස් කරලා ලුණුත් දාලා හොඳට මෙන්න මේ වගේ මික්ස් කරගන්න. අන්තිමට දානවා සීනි. සීනි දැම්මට පස්සේ ටික වේලාවක් මේ වගේ අනාගන්න. මම ඔයාලට මික්ෂර් එකක් පෙන්නනවා. මෙන්න මේ ගාන්ට වෙනකන් තමයි අනාගන්න ඕනේ. ඊට පස්සේ ගෙදරින්න කට්ටියටත් එන්න කියලා මුකුළු හදන්න තියෙන්නේ. පොඩි බෝල හදලා මෙන්න මේ වගේ පෙති 6ක් හදාගන්න. බලන්නකෝ, අමුද්‍රව්‍ය 3න් රසවත් මෙන්ම හරිම
විනෝදාත්මක අපිට කැවිල්ලක් හදාගන්න පුළුවන්. වර්තමානයේ බිස්කට් වෙනුවට අපිට මේ මුකුළු හදාගන්න පුළුවන්. මම මුලින්ම කරේ මගේ අම්මත් එක්ක මේ වගේ මල් හදාගන්න එක. එතකොට තෙලට දාන වෙලාවේ ඔයාට ආයිත් සැරයක් මල හැඩ කරලම තෙලට දාන්න පුළුවන්. මේ විදිහට පෙති 6ක් හදන නිසා මැද අමු වෙන්නෙත් නැහැ. ඔන්න මගේ මුකුළු මල්. තෙල් ටික අඩු ගින්දරේ තමයි රත් කරගන්න ඕනේ. මම පිටි කෑල්ලක් දාලා බැලුවා. දැන් එකින් එක මෙන්න මේ වගේ ආයෙත් හැඩේ හදලා තෙලට දාන්න. හරිම ලේසියෙන් ඉක්මනින් අඩුබඩු ප්‍රමාණයකින් අපිට මේ මුකුළු ටික හදාගන්න පුළුවන්. අද කාලේ ගොඩක් අය මුකුළු ගැන දන්නේත් නැහැ. මමත් දුර ගමනක් යනකොට කඩේක මුකුළු විකුණන්න තිබ්බා. පස්සේ මම ඇහුවාම තමයි මුකුළු ගැන දැනගත්තේ. ඔන්න ඔය ආකාරයට ඔක්කොම මුකුළු ටික බෙදගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ එළියට ආපු පොල් කෑලි මේ වගේ පොඩි පෙරේණියකින් අයින් කරගන්න. මිස් බේකර් කිචන් YouTube channel එකෙන් හැමදාම ඔයගලන්ට කියනාවේ රසවත් මෙන්ම ගුණවත් ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම. ඔන්න මගේ මුකුළු ටික මම හදලා ඉවරයි. දැන් හදමුද කොකිස්? මම මේ කොකිස් හැදුවේ පිටිකර පොල් කිරි යොදාගෙන. තෙතහාල් පිටි 200යි ලුණු කහතේ හැඳි භාගයයි දාලා හොඳට මේවයි කවලම් කරගන්න. ඊට පස්සේ ඔයා පොල් කිරි දාන්න ඕනනේ. මම මෙතන දැම් පිටිකර පොල් කිරි ග්‍රෑම් 50කට වතුර ග්‍රෑම් 100ක් දාලා එතකොට කිරි හැදෙනවා ග්‍රෑම් 150ක. 150ම දාලා මෙන්න මේවයි කවලම් කරගන්න. කැට නැති වෙනකන්. ඊට පස්සේ වෙනම බිත්තරයක් කඩලා දාගන්න. එකපාරට මේක දාන්න එපා. බිත්තරේ හොඳ නැති වුණොත් මුළු මිශ්‍රණයම අපරාධයි. පාම් පිටි මේසෙන් තිහකුත් මම එකතු කරගත්තා. දැන් හොඳට කැට නැති වෙනකන් කවලම් කරගන්න. මම යොදාගන්නේ නෝන් ස්ටික් කොකිස් සච්චුවක්. තෙල් ටික රත් වුණාම කොකිස් සච්චුව චුට්ට වේලාවක් තෙලේ තිබිලා ඊට පස්සේ මෙන්න මේ වගේ මගේ මිශ්‍රණයට මම ඔබා ගන්නවා. උඩට එනකම්ම ඔබන්න එපා. ඊට පස්සේ මෙන්න මේ වගේ දැම්මට පස්සේ බුබුලු අඩු වෙනකම්ම එකම විදිහට මෝල්ඩ් එක තියාගෙන ඉන්න. බුබුලු අඩු වුණාම චුට්ටක් උස්සලා බලන්න කොකිස් එක ගැලවිලා තෙලට යනවද කියලා. මෙන්න මේ ආකාරය තමයි මම කොකිස් හැදුවේ. ඔයා දෙවෙනි කොකිස් එක හදනකොටත් ආයෙත් මෝල්ඩ් එක තෙලට දාලා රත් කරලා තෙල් ටික බේරලා ඊට පස්සේ තමයි මේ වගේ හදාගන්න ඕනේ.